परमाणु क्रमांक इलेक्ट्रॉन विन्यास इलेक्ट्रॉन विन्यास इलेक्ट्रॉन එතකොට වාගේ විභාගය ඇහුවොත් නිකල් වලට අදාළව වියුක්ම ඉලෙක්ට්‍රෝන කීයද කියලා වියුක්ම ඉලෙක්ට්‍රෝන දෙකයි ඊට පස්සේ අපි දැනගන්න ඕනේ නිකල් හදන ප්‍රධාන ඔක්සිකරණ අංක තියෙනවා තුනක් මොකද්ද තුන එයාගේ ධන දෙක ඔක්සිකරණ අංකය ධන තුන ඔක්සිකරණ අංකය ධන හතර ඔක්සිකරණ අංකය මේකෙන් ධන තුන සහ ධන හතර කියන ඔක්සිකරණ අංක ගත්තොත් මේවා අස්ථායි ඔක්සිකරණ අංක මේක විතරයි ඇවිද මෙයාගේ මොන ඔක්සිකරණ අංකයක් වෙන්නේද ස්ථායි ඔක්සිකරණ අංකයක් වෙයි इलेक्ट्रॉन එතන එතනින් පස්සේ ඔයා දැනගන්න ඕනේ ඊට පස්සේ නිකල් වල අපි දැනගත්තා අදාළ මොකක්ද එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඊට පස්සේ එයා හදන ඔක්සිකරණ අංක ඊළඟට නිකල් කියන්නේ මොන මූලද්‍රව්‍යයක්ද අපි සලකන විදියට ආන්තරික මූලද්‍රව්‍යය එතකොට අපේ 3D ශ්‍රේණිය ආන්තරික නොවන මූලද්‍රව්‍යයකට තියෙන සිංක් විතරයි එතකොට අනිත් සියල්ලක්ම ආන්තරික මූලද්‍රව්‍ය එතකොට නිකලුත් ගත්තොතින් නිකලුත් අයිති වෙන්නේ ආන්තරික මූලද්‍රව්‍ය ගන්න ඊට පස්සේ නිකල් හදන ඔක්සයිඩ් දැන් මේකේ ධන දෙකෙන් හදන ඔක්සයිඩයක් තියෙනවා ධන තුනෙන් හදන ඔක්සයිඩයක් තියෙනවා ධන හතරෙන් හදන ඔක්සයිඩයක් තියෙනවා ධන දෙකෙන් හදන ඔක්සයිඩය නිකල් ඔක්සයිඩ් ධන තුනෙන් හදන ඔක්සයිඩය Ni2O3 මෙතන ඇවිල්ලා NiO2 එතකොට මේකෙන් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නිකල් වල පළවෙනි ඔක්සිකරණ අංකය හරි ඊට පස්සේ විද්‍යාගාරයේ අපි ගත්තොදී විද්‍යාගාරයේ නිකල් තියෙන අපිට සුලභව හම් වෙන ප්‍රධාන ලවණ දෙකක් විදිහට තමයි අපි කතා කරන්නේ පළවෙනි එක තමයි නිකල් සල්ෆේට් නිකල් සල්ෆේට් ගත්ත දින් ළමයි මේක තියෙන්නේ ලවණයක් විදියට තියෙන්නේ මේ විදියට ලවණයක් විදියට මෙයා තියෙන්නේ කොළපාට ලවණයක් විදියටයි තියෙන්නේ ඊළඟට නිකල් ක්ලෝරයිඩ් ගත්ත දින් නිකල් ක්ලෝරයිඩ් වල අපි ගත්ත දින් මේ වගේ ඇවිල්ලා කොළපාට ද්‍රාවණයක් විදියට තමයි නිකල් ක්ලෝරයිඩ් තියෙන්නේ එතන කොළපාට ද්‍රාවණයක් විදියටයි තියෙන්නේ හා එතකොට දැන් අපි මුලින්ම කරන්න යන්නේ මේ අදාළ නිකල් වලින් අපි නිකල් වල ජලීය සංකීර්ණය හදාගන්න යන්නේ ඉතින් මම මොකද්ද කරන්නේ මම මෙතන ගත්ත නිකල් අදාළ සල්ෆේට් ටික අපි දාලා අපි නිකල් සල්ෆේට් ටික දාලා අපි මොකද්ද කරන්නේ මෙතන ජලීය සංකීර්ණය හදාගන්න අයිය. හරි. එතකොට මෙන්න මගේ නිකල් සල්ෆේට් ටික මම මේකට දානවා ජලය. මේකට ජලය දාලා අපි මොකද්ද කරන්නේ අපි මේක හොඳටම පොළවනවා. මේ විදිහට අපි ඇවිල්ලා මොකක් කරොතින්ද මේක අපි ওই විදිහට ගොඩාක් ඇවිල්ලා මිශ්‍ර කරොතින් අපිට තේරෙනවා මෙතන තියෙන නිකල් සල්ෆේට් වල තියෙන නිකල් 2+ මොකද්ද වෙන්නේ මේ විදිහට දිය වෙලා උඩ හම්බෙනවා අපිට කොයි පාට ද්‍රාවණයක්ද මේ විදිහට කොළ පාට ජලීය ද්‍රාවණයක් හම්බෙනවා එතකොට අපි මොකද්ද කළේ අපි කළේ ඇවිල්ලා මොකද්ද අදාළ නිකල් සල්ෆේට් අරගෙන නිකල් සල්ෆේට් අපි දිය කරාම කේද ජලය එතකොට නිකල් සල්ෆේට් දිය කරන් පස්සේ මොකක්ද උනේ නිකල් සල්ෆේට් අදාළ මේක ජලයේ දිය කරන් පස්සේ අපිට මොකක්ද හම්බෙන්නේ නිකල් වල හෙක්සා ඇක්වා සංකීර්ණය හම්බෙනවා මෙන්න මේ සංකීර්ණය හම්බෙනවා එතකොට මේ සංකීර්ණය ඔයා දැනගන්න ඕනේ මේ සංකීර්ණය කොහොමද අඳින්න කියලා මේකේ ජලය 6යි එහෙනම් ජලය 6ක් නම් ජල අණු සෙට් එක මේ විදියට වටේ සෙට් වෙනවා ජල අණු 6ක් විදියට සෙට් වෙනවා ওই විදියට ජල අණු 6ක් විදියට නිකල් ටික සෙට් වෙනවා එතකොට මේ විදියට ජල අණු 6ක් විදියට සෙට් වෙන එක අපි මෙතන 2+ සංකීර්ණය දාන ජලාණු හයක් සෙට් වුණොතින් අපි දන්නවා මෙතන මෙයාගේ හැඩය ගත්තොතින් මෙතන සමචතුරස්‍රයක් විදියට තියෙනවා උඩටයි යටටයි මේ විදියට පිරමිඩ දෙකක් විදියට එනවා එහෙනම් අපි දන්නවා මේකේ හැඩය ගත්තොතින් මේක අෂ්ටතලීයයි මේකට කියන්නේ අෂ්ටතලීය හැඩය
ඒවගේම තමයි නිකල් වටේ මෙතන බන්ධන හයක් තියෙනවා බන්ධන හයක් තියෙන නිසා මම මේක කියනවා මෙයාගේ සංගත අංකය ගත්තොතින් සංගත අංකය 6යි එහෙනම් සංගත අංකය 6යි එතකොට මේකේ දැන් අපි දන්නවා නිකල් ජලීය නිකල් සල්ෆේට් ගත්තා ඒකට ජලය දැම්මා මෙතන නිකල් වල හෙක්සා එක්ව සංකීර්ණය හැදුවා එතකොට මේක IUPAC නාමයෙන් ලියන්නේ ඉතෝදිවා කොහොමද ලියන්නේ මෙතන ජල අණු හයක් සෙට් වෙනවා එහෙනම් හෙක්සා එක්ව හෙක්සා එක්ව මෙතන ධන දෙකේ නිකල් කියන්නේ එහෙනම් නිකෙල් නිකෙල් මෙතන විල යාගේ අයන් එක 2 ඉස්තනක් අපි දිනනවා මෙතන අයන් කියලා එහෙනම් මේක තමයි නිකල් වල ජලීය සංකීර්ණයේ වෙන දෙය ඊට පස්සේ මම මොකද්ද කරන්නේ දැන් මම මෙන්න ජලීය සංකීර්ණය හදාගත්තා මේක ඇවිල්ලා මගේ කොයි පාට ජලීය සංකීර්ණයක්ද අදාළ කොළපාට ජලීය සංකීර්ණයක් තවත් මම මේක දිය කළා මේ ජලීය සංකීර්ණය හදා ගන්නවා ඊට පස්සේ මම මොකද්ද කරන්නේ මේ ජලීය සංකීර්ණය ප්‍රධාන කොටස් කීපයකට මම වෙන් කරගන්නවා මම මෙන්න මේකේ ජලීය සංකීර්ණය මේ නිල් කොළපාට එක මම ගන්නවා මොකටද එක ද්‍රාවණයකට ගන්න මම මේ ද්‍රාවණයන අරගෙන ඊළඟට මගේ බලන්න ඕනේ මෙයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම පස්සේ මොකක්ද වෙන්නේ එතකොට මේ ජලීය සංකීර්ණය අරගෙන මං ඊළඟට මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා එතකොට ඕගන් තේරෙනවා ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට ආ මෙතන ඇවිල්ලා මොකක් හරි ලැබුණාද අවක්ෂේපයක් හැදුණා එතකොට මේ අවක්ෂේපේ කොයි පාට වගේ අවක්ෂේපයක්ද ළමයි මේක ගත්තොත් මේක කොළ පාට අවක්ෂේපයක් එහෙනම් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඊළඟට අපි මේ ලබා ගන්න නිකල් හෙක්සැක්ව සංකීර්ණයට නිකල් හෙක්සැක්ව සංකීර්ණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට මෙතන හදනවා නිකල් හයිඩ්‍රොක්සයිඩ් මේ නිකල් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් මේක කොළ පාට අවක්ෂේපයක් මේක කොළ පාට අවක්ෂේපයක්. ඒතර ගන්න පේනවා ඇති මේක කොළ පාට අවක්ෂේපයක්. ඒතර අපි මොකද්ද කරේ? මෙන්න අපේ තියෙන නිකල් හෙක්සැක්ක සංකීර්ණය මෙන්න අවිල්ල අපේ තියෙනවිල්ල මොකද්ද? නිකල් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟට අපි මොකද්ද කරන්නේ? දැන් ඒකත් හරි. නිකල් වල ජලීය සංකීර්ණය දන්නවා. නිකල් වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම පස්සේ මොකද්ද වෙන්නේ කියලා දන්නවා. ඊළඟට ළමයි හොඳට මතක තියාගන්න මෙයාට මම තවදුරටත් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කරයි කියලා මේ අවක්ෂේපය දිය වෙන්නේ නැහැ. ඒකෙන් මොකද්ද අපිට තේරෙන්නේ? යම් කිසි කෙනෙක් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක දිය වෙනවා නම් අපි ඒක හඳුන්වන එක උභයගුණී කැටායනයක් කියලා. එතකොට මෙයාට කොච්චර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මයිත් කියලා මේක දිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක උභයගුණී කැටායනයක් නෙවෙයි. ඊළඟට මම මොකද කරන්නේ? අදාළ මගේ ද්‍රාවණය අරගෙන මේ ද්‍රාවණය අරගෙන මම මේකට දානවා ඊළඟට මොනවද? සාන්ද්‍ර ඇමෝනියා. නැත්තම් තනුක ඇමෝනියා චුට්ට දානවා. එතකොට තනුක ඇමෝනියා දානකොට මොකක්ද වෙන්නේ ළමයි? මගේ ඇවිල්ලා තනුක ඇමෝනියා ද්‍රාවණය ගත්තොතින් මේ තියෙන්නේ මම මේක වෙන් කරගන්නවා මේක වෙන් කරගෙන මම මේකට තනුක ඇමෝනියා සල්පයක් එක් කරනවා හරි මේ තියෙන්නේ මගේ ඇවිල්ලා තනුක ඇමෝනියා ඒතර අපි බලමු තනුක ඇමෝනියා දානකොට මොකද්ද වෙන්නේ හරි මෙන්න තනුක ඇමෝනියා දානවා තනුක ඇමෝනියා දානකොටත් අර විදියටම අපිට ලැබෙන්න ඕනේ කොළපාට අවක්ෂේපයක් මේ උඩ ඇති වෙනවා කොළපාට අවක්ෂේපයක් ඊළඟට මම මොකද කරන්නේ අර විදිහටම එතකොට මේ මොකද්ද හැදෙන අවක්ෂේපය මේ හැදෙන අවක්ෂේපය තමයි නිකල් වල ඇමෝනියම් දාන කොටත් ඇවිල්ලා මෙතන ලැබෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්මයි NH4OH-මයි එහෙනම් මේකම තමයි ඇවිල්ලා මොකක් වෙන්නේද අදාළ නිකල් හයිඩ්‍රොක්සයිඩ් විදියට කොළපාට විදියට අවක්ෂේප වෙයි ඊළඟට මම මොකද කරන්නේ අදාළ මේ ද්‍රාවණය අරගෙන මේකට දානවා මොනවද සාන්ද්‍ර ඇමෝනියා හරි එතකොට මේ තියෙන්නේ තනුක ඇමෝනියා වැඩිපුර දැම්මත් එකයි සාන්ද්‍ර ඇමෝනියා අපි දැම්මත් එකයි මම මෙතනින් ගත්තා ද්‍රාවණය මම මේකට දානවා මොනවද ඇමෝනියා සාන්ද්‍ර ඇමෝනියා දානකොට තමයි අපිට තේරෙන්න ඕන දේ තමයි බලන්න මේ ද්‍රාවණය ඇවිල්ලා පොඩ මේ උඩ ද්‍රාවණය හොදට බලන්න මේක නිල් පාට වෙනවා එහෙනම් මොකද්ද වෙන්නේ අදාළ අපි ඇමෝනියා වලට අදාළ නිකල් හෙක්සක්ක සංකීර්ණයට අපි කවුරු දානකොටද අපි ඇමෝනියා දානකොට මොකද්ද වෙන්නේ මෙතනින් නිල් පාට ද්‍රාවණයක් හම්බෙන්න ඕන. එතකොට මේ තියෙන්නේ අපි කරපු දේවල් නිකල් වල හෙක්සක්ක සංකීර්ණය නිල් පාට කොළ පාටයි. එයාට ඇවිල්ලා අපි කවුරු දානකොටද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට කොළ පාට අවක්ෂේපයක්. ඊට පස්සේ ඇවිල්ලා අපි තනුක ඇමෝනියා දානකොට නැවතවතාවක් කොළ පාට අවක්ෂේපයක් මුලින්ම අපි ඇවිල්ලා සාන්ද්‍ර ඇමෝනියා නැත්නම් තනුක ඇමෝනියා වැඩිපුර දානකොට අදාළ කොළ පාට අවක්ෂේපෙන් උඩ අපිට ලැබෙනවා කොයි පාට ද්‍රාවණයක්ද නිල් පාට ද්‍රාවණයක්. හරි. එතකොට දැන් අපි ওই දාගත්ත ද්‍රාවණය මං ගාව තියෙනවා. මෙන්න මං හදාගත්ත නිල් පාට ද්‍රාවණය. ඊට පස්සේ එතකොට මේකේ අපි දැනගන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට හෙක්සැක්ක සංකීර්ණය තිබ්බා. දැන් මේ හෙක්සැක්ක සංකීර්ණයට මම කවුද දාන්නේ? මම ඇමෝනියා දානවා. එතකොට මේකට ඇමෝනියා දානකොට මොකද්ද වෙන්නේ? මේකට මම ඇමෝනියා දානකොට මුලින්ම ළමයි මෙතන නිකල් හයිඩ්‍රොක්සයිඩ් කියන හැදෙනවා අපිට කොළපාට අවක්ෂේපය. ඊළඟට වැඩිපුර දානකොට
වැඩිපුර දානකොට මතක තියාගන්න D7 D8 D9 D10 අය තමයි අපි ලොකක් වෙන්නේද වැඩිපුර ඇමෝනියා යටතේ ඇමීන් සංකීර්ණ හදන්නේ එහෙනම් මෙතන නිකල් ගත්තත් නිකල් ලයිති වෙන්නේ D8 වලට නිසා මෙයා වැඩිපුර ඇමෝනියාත් එක්ක දිය වෙලා මොකද්ද වෙන්නේ අදාළ ඇමීන් සංකීර්ණය හදන්න ඕන එහෙනම් මෙතන හදනවා නිකල් වල මොන සංකීර්ණයද ඇමීන් සංකීර්ණය එතකොට මේ වගේ සංකීර්ණයක් හදන්න प्रधान अमोनिया प्रधान संकीर्ण එතකොට මේ ඇමෝනියා සංකීර්ණය ඔය විදිහටම කියාගෙන අපි ඊළඟට මොකද කරන්නේ ඇමෝනියා මාධ්‍ය යටතේදීම අපි එක් කරනවා මේ පද්ධතියට DMG DMG තමයි මතක තියාගන්න අදාළ කවුරු හඳුනා ගන්නද නිකල් හඳුනා ගන්න අපි පාවිච්චි කරන්නේ අපේ සිලබස් එකේ එතකොට තමයි මතක තියාගන්න මේ DMG ටිකක් අරගෙන චූටි කුඩු ටිකක් අරගෙන DMG වල අපි මොකද කරන්නේ අදාළ ලබාගත් මගේ නිකල් වල එකට දානවා निकल वेकुपाटेप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 े
ඕනේ නිකල් DMG එක්ක නිකල් DMG එක්ක කවුරු හදනවයි කියලා විතරද රතු පාට අවක්ෂේපයක් හදනවයි කියලා විතරද අන්තිමේක නිකල් වල හෙක්සැක්ට සංකීර්ණය අරගෙන මම මේ හෙක්සැක්ට සංකීර්ණයට සාන්ද්‍ර HCl එක කරන් පස්සේ සාන්ද්‍ර HCl එක කරන් පස්සේ මෙතන හදනවා නිකල් වල ක්ලෝරෝ සංකීර්ණය මේ ක්ලෝරෝ සංකීර්ණය කහ පාට ක්ලෝරෝ සංකීර්ණය එතන කහ පාටයි මෙයාගේ හැඩය ගත්තොත් නිකල් වටේ Cl 4 දෙනෙක් කොයි විදියට සෙට් වෙනවා එතන Cl 4 දෙනෙක් කොයි විදියට සෙට් වෙලා මෙතන 2- සංකීර්ණය හදනවා ඒක නිසා අපි කියනවා මෙයාගේ වටේ චතුස්තලීයයි හැඩය සංගතංකය ගත්තොත් සංගතංකය 4යි එතන නිකල් අපි පාවිච්චි කරනවා නික්‍රෝම ඊට පස්සේ මිශ්‍ර ලෝහ හදන්න වගේ නිකල් පාවිච්චි කරනවා එතන ඒව තමයි නිකල් වල ප්‍රයෝජන එතන අපි ආපහු සාරාංශගත කරොත් නිකල් අපිට ගන්න පුළුවන් නිකල් සල්ෆේට් විදියට මේක පොළපාටයි ඒක අපි ජලයේ දිය කළ අපි නිකල් හෙක්සැක්ක සංකීර්ණය හදාගත්තා ඒක පොළපාටයි නිකල් හෙක්සැක්ක සංකීර්ණයට අපි තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම එතකොට පොළපාට අවක්ෂේපයක් අපිට ලැබෙනවා තනුක ඇමෝනියා දානකොට ආපහු පොළපාට අවක්ෂේපයක් හම්බ වෙනවා ඊට පස්සේ අපි මේකට ඇමෝනියා වැඩිපුර දානකොට අදාළ ඇමීන් සංකීර්ණය හදනවා මෙන්න මේ වගේ නිල් පාට ද්‍රාවණයක් හම්බ වෙනවා ඒ නිල් පාට ද්‍රාවණයට අපි DMG එක කරන් පස්සේ අපිට කොයි පාට එකක් හම්බ වෙනවද රතු පාට ද්‍රාවණයක් හම්බ වෙනවා. එහෙනම් මේක තමයි ළමයි මොකේ රසායනයද නිකල් වල රසායනය.